ආයි බවන් ඔබ සවසහයයි එෙහ ප්‍රධහන පත්්‍රිකාශයේ සමකෙන් පත්සරස්ථාන ප්‍රථවෙන්. ජීවිත ගණනකට වගකියා ගුඩුවලින් වට පුුඩු කළ මාකඳුරේ මදුෂ් වැඩි පහරින් මරුජ. අසත්තින් ගොඩයන්න හදන හිස බුදුම්මාගත් ජඩ මාධ්‍යට නිසි පිළිතුරු. බා දාහතර විසි දෙක ගේෙනවා නම් ජනමතයක්. නැත්නම් විස්සට විශේෂ පහුතරයක්. පුලියාපිටියට නාරංවලට පන්නලට ගිරිවුල්ලට හා දුම්වල සූරයට නැවත දැනුන් දෙනතුරු පොලිස් ඇඳරීතිය. හඳුනා නොගත් කුරෝණා රෝගීන් සමාජයේ ඉන්න පුළුවන් තත්වය බයානකයි. සෞඛ්‍ය ප්‍රකාශකගෙන් හෙළි දරවක්. රෝනාව ඇකනීර ආසියාව සමත්වෙද්දී, යුරෝපයක්ත් උතුරු ඇමෙරිකාවත් දැඩි අවධානමේ. බාලිකාවත් ලක්ෂිත සෙබන නිවාස සංකීර්ණයේ මද්‍ර්‍ය සෙව මේ සෝදිසි මෙහෙමක් අතරතුරසිද වූ, වැඩි හෝමාරුවකදී ප්‍රබල සංවිධානත්මක අප අධ කල් නිසාමාජිකයකු මෙන්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මදුෂ ලක්ෂිත නොහොත් මාකතුරේ මදූෂ් නබැත්තා ජීවිතක්ෂයට පත්වුණා. මෙම ස්ථානයේ මද්‍රවේ ගයක් සඟවා ඇති බවට මදූෂ් ලබාදුන් තොරතුරකට අනු වයි වැටලීම සඳහා ඔහෙම ස්ානයට රැගෙනකු සඇත්තේ. එම මෙෙහිමේදී රපයාන් කෝටි විසි දෙක් වටිනා මත්කුඩු කිලෝ විසි දෙකක් දස්වයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා අපරා පික්ෂ පාර්මන්තු හරි සිට මකදදුරේ මදෂ් නැත්තා ඉරි පරික්ෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ටාසසිට හරදීමට පසුගේ දහ සේබිනිතා කටයුතු කෙරුණා. එහිද හෝගෙන් කළ ප්‍රශ්නකිරම්ලින් පසු කොටිකා අත්ත ප්‍රදේශය රජයක සගවා තිබූ රුපියල් කෝටි දහයිකට අධි හරයිෙන් කිලෝක්‍රෑම් දහයක්ක්ස්වාකකිනීමට කොළබ පාධ කොට්ටසේ නිල දහරින්ට හැකිබුණ. එලෙස තවත් මද්‍රවතුයක් මලිකගවත්ත ලක්ෂත සෙබනී දහවිනි මහලේ සඟවා ඇති බවට මකදුරේ දෂ් තොරතුර ලබාදය තිබුණ. එය අනු යි අද අලුවම එම නිවස්ස සංකිීරණයේ සෝදිසි මිහුම ආරම්භ කෙරුණේ. කොළඹ ප අපරාධ කොට්ටාසේ නිල දහරින් මකොඳදරේ මදෂම ස්ානට ැකි අනු ලැබවා. හිද වාසකින්නේ පේ ගැට පෙල නකිමින් සිටියද සැඟබ සිටි පිරික් පොලස් නිල දහරන්ට බඩි ාතිබෙන පා. පොලිසියද එහිද ප්‍රති ප්‍රහරල් කලා අතර මාකොදරේ මදුෂ, එම ඩිහ මාරුවේද ිවිතක්ෂයට පත් වූ බයි, පොලීසිය ප්‍රකාශ කලින්. හදුරේ මදෂ නැමති සැකකරු අදදින උදෑසන කොළඹ අපරාද කොට්ටාශයේ නිලධාරණ විසින්, මද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුමකට මාළිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවා සංකීර්ණයක් වෙට රැගෙන ගොස්ති බෙනවා. එම රැගෙනයාේදී ඇතිව ඩිහෝම රෝකද මේ සැකරුමියගේ බෞවටයි කොළඹ අපරද කොට්ටාශ නිලධරින් පසසාසිටින්නේ මේ සිද්ියේදී තවත් අපරාද කොට්ටාශයේ පොලින ධරරිින් දෙදෙනෙකු තුවල් ලබා ප්‍රහල් ගතකරති බෙනවා. සැකරුවන් පොලිසියටට අදවෝම්භ ප්‍රහැක් එල්ල කළ අතර, එහිදී කොළබ පපාදු කොට්ටසේ නිල හරින් දෙදනෙකුත්තුවාල ලැබවා ඕුන් කොළඹ ජාතිකරෝහට ඇතුළත් කරතිබෙනපා. ප්‍රම කලෙ න් සලසුන් කර තිබලතිවා. මහල්ලවාස තරফප கிමින් யான ොල ල රීට වි . ල හර කෙල්ල ක න අ ප්‍රහර කල්ල බම් ප්‍රහර ා ශ හන දත් හන් වෙලා න. දහ නි ක් ති වාග लोग्ම් විසික් රට වටකම රප ක को විසි ප න වා යුව පසුගේ සතියේ स्वाගත්තු ෙයින් लो එක වටකම් ක ො හක් නවා යනුව ද්නති සැකරගේ ප කි स्वाග ෙ තු.

වෙඩි ප්‍රහරේ එල්ල කළ සැකරුවන් ජතුරපැදිය දමා එම ස්ථානීන් පලා කියාතර ඔවුන්ස්යා විමර්ශණ ක්‍රියාත්මකයි. මෙම ජතුරපදී සබදධෙන් කළ පරිීක්ෂණවලදහෙිැත්තේ ඒවැල්ලවත්ත ප්‍රදේශී නවතාතිබයේදී සොරකම් කළ යතුරපැදයක් බවයි. ල්ලවත්ත ප්‍රදේශයේ යතුර පැදිය නතර කළ තරුණෙකු පැත්තුළකට පමණ පසු පැමිණීමේදී යතුරු පැදිය නොතිබූ බවට ඔහු ැල්ලවත්ත පොලසියේ අපරදංශයට පැමිණිලි කර තිබුණ. බෙලෙස අතු දැසන මාිවත්ත මහල්දිවස්සංකීරනයටට පමිණි යතුු පැදී බල්ලවත්ත ප්‍රදේශයේදී ස්ොකම් කළ යතුර පැදී බවට බැල්ලවත්ත පොලිසිේ හෙිකරගන ති බෙරවා. මනුෂ්‍ය ගහත නැතුළ අපාධ රැසකට සම්බන්්ධ මාකඳුරේ මදෂ් ඩබයි රාජචයේ දී අත්තනංගුවට ගැනනේ පසුගේ වසරේ පෙබරවාී පස්සුවනිතායි බහි පැවැතිී සාධයක් අතරතුර එරට පොලිසිය ඔහු අතඩංගුවට ගත්තී මද්‍ර විචාාව රම්කරුවෙකු වන කංජිපානි ඉම්්‍රාන්නනැතුළු තවත් සැකරුවන් තිස් දෙනෙකු සමකයි. එහිදී කොකින් මද්‍ර වෙත ගයක්ක්ද ඔවුන් ළඟතිබී පොලිසියස්වා කත්තා. සිදුකරුණු පරික්ෂණ වල නතුරව එරටින් මෙම පිරිස පිටුහල් කිරීමට පියවර ගැනුද මකදුරේ මදෂ් මෙරට පැමිණීම ප්‍රමාධබුණ. ඒ පිටවාහ කිරීමට එෙහිව ඔහු ඩුබයි අධිරණයට අභ්‍යාචන පෙත්සමක් ඉදිරි පත් කර තිබීම හේතුවෙන්. කෙේ වෙතත් පසුගේ වසරේ මයි පස්ස වනදා මෙරට පැමිණීමමාකළරුවේ මදෂ් කටුනායක ගුවන්තොට පොේදී අප්‍රාධ පරීක්ෂණ දොර්මෙන්තුව අත්තරගුවට කත්තා. අතර මහල් නිවාස සංකයනය වෙත පැමිණි කොළඹ අතරේක මහෙස්ට්‍රාත්් ඩෙරංජලාද සිල්වා බාහත්මිය මහෙස් ට්‍රාත් පරීක්ෂණය සිදු කළා. භාකන්තුරේ මදුෂ්කී විවාහක බෙරිද මහෙස්ට්‍රාත්පරිය ඉදිරී නොත ශරීරයේ හඳුරහ කෙන තිබෙන පා නේත්‍යනුල්ල බෙරිඳ සහ ඔහුගේ මගේ සහෝදරියක කළ ඉල්ලි බක් පිළිගත් මහෙස් ට්‍රාත්පරිය දේය ඔවුන් පවෙත ලබාදෙන් ලෙස කොළඹ අධිකරන වයිද්‍ය නිල හරි අට ියෝක කලා. වශ්චාත් මරණ පරික්ෂණය, බොරල්ල පොලිස් මමුෘත්‍රශරි රගාරයේදී සිදුකිරීමෙන් අනතුරවයි, සිරුර බහරදීම සිදුකෙරුුණේ. ඒ අපෙන් ගොඩාදුට ඇත්තලා හිට රට කාලයක් හිටිය අපි එක කිසිමම්බන්ධයයක්න අප ම හෙව ොඩක් මං ගරුවවරිය මේ දරුව ම්බරවයාගන්නය හොඳ මගකට ගන්න හැ වල දන්න කියෙන හැකෙකගේ රවා නම්බර යහකරම කටවුටගෙනවා මම මයිගේ මුීම බල මම මදුස්කින් මදස්ගේ කිසිමදේකට සම්බන්ධයක් දක්කතු කෙනෙක් නෙේ මදුස්ගේ දේපල ඉර හඩ සදින අපි බොහ මමාරුවන්දවතන ික මනිස්වන කර ඇති රට. වෙසිවන ආන්දුුක්‍රම ව්‍යවස්ථා සංශූධන පනත්කෙටුම් පත සම්බන්ධයෙන් ශ්‍රෂ්ඨාධිරන ඩිගමනය කථනායක බහින්ද්‍යාපා අභිවර්රධන වහතා පාර්ලිමින්තුවට අද ඉදිරිපත් කලා. පර්ලිමින්තුව අදු දැසන දහහිටයිට වැස් වනේ, කතානායිකවරයා සභාවට පැමිණ ශ්‍රෂ්ඨාධ කරන ිගමන ඉදිරිපත්කිරීමට පෙර විපක්ෂන් දැඩි බාධ කිරීමම් සිදුගුණ. වේදන ශ්‍රී ලංකා ප්‍රජාචාන්ත්‍රික සමාජවාදී ජන්රරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ. අපි ඥායිපත්‍රය කටයුතුය වහන කරලා ඔබතුමාලගේ එකඟතාවෙන් සකස්කරගත් ඥාය පත්‍රේ. ඒකට බාධා කරන එක වැරදි ඒක විපක්ෂණයකතුනේ ඔබතුමා වගේ කෙනෙක් කරන එක බොම මේ නොදන්න වන්ත්‍රීවරය ලාබාල මන්ත්‍රීවරයකෝ කරනවා නම් ඒකට කමක් නෑ. සබහරීතියක් නෑනේ ආරම්භේ සබහරීතියක් නෑ ඒ ආරම්භය තමහබේතියෙන් අණ්ුකු වස්සාාව එකසිිය විසයක එක විවස්ථාවන් වුව ්‍රේ්ාධ කරණය හමුවගේ අභියෝගට ලක්කරන ලද විසිවන ආණඩුක විවස්ථා සසෝදය නැති පත් කටුම් පත පිළිබඳ ්‍රේෂ්ාි කරන තිරනය මවිත ලැබී ඇතිබව පාලිමිතුර දැන්නීමට කැත්ීම. පනත් කටුම්න්පත ආඩුක වස්ථාවේ අසූ දෙක එක විවස්ථාවට අනුකූලවන බවත්. අන්ඩුකම වස්ථාවේ අසූ දෙක පහවස්ථාවට අනුව විශේෂ බෞතර චන්දයෙන් සම්මතිකිරීමට අශ්‍ය වන බවත්. පනත් කෙටුම්පතේ තුන පහ දාහතර සහ විසි දෙක වගන්ති පවතින තත්වා කාරයෙන් ආණ්ඩුක විවස්ථාවේ හතර විවස්ථාව සමග කිව . තුන ්‍යවස්ථාවට අනන්නුකූල වන බැවින් ආණ්ඩුක විවස්ථාවේ අසූ තංවන ්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයකදී ජනතා විශේ අනුමත කළ යුතු බවත් එසේ වුවද තුන සහ දාහතර වගන්තිවල ඇති අනන්නකූලතාවේ යෝජිත කාරක සභහ සංසෝධන ප්‍රකාරව සංසෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බවත් පස්සන වගන්තයේ ඇති අනනුකූලතාවේ ශ්‍රේෂසාාධිකරණය තීරණය දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මගින් ඉවත්ර ගැීම ක හැකි බවද ේ. ාධිරය සින් තීරණය කර ඇත. ්‍රේෂ්ටාධිකරය තීරණය අද දන කාරි සටහන් දැක්වන නිල වාර්තා මුද්‍රණය කළයුතුයි නියෝග කරන. ්‍යතර ්‍රේෂ්ාි කරනේ නිගමනය අනුව විසිවේ ආ්ඩු ක්‍රම ව්‍යවස්තාංශෝදධනය පිළිබඳ කටුම් පතේ ගන්තිබල නීතිම ත්වේ පිළිබඳ පැහැදිලික් කරන පාර්ලිතු වන්ත්‍ර දේතිකනඥ ප්‍රේමනාත්සේ දොවත්ත මහතා. ේෂ අධග මේ නිල තිීදෝ පකක් ජනා්‍යපතිවරයාගේ සත බුද්ධහ අඩ දැවීම තිත අමනක් ජනමත චාර්ය අවශ්‍යතාවය දක්වාති වෙනවා ඒ අමතරවාෙකු චෙලුම සංශෝධන සඳහා පාලමින් සිත්තුලින්දක් පහතරේක සම්බරගන මේ හැකි අවක්්‍ය වෙන බව පහැදිව දක්වල තිය අමාත්‍ය දුරු සං්‍යාවස ීමාවකී පරොව කිය ලැන්ගීමත්ඒම හදිසි පනත් කනු පත් ත්වරීමට සහ විගනය කියන කාරණය සම්බඳය ඳහි කා්ඩුව පැබි පීරය කරගත්තා විශේෂයම මේ කාරනා කමට වාස්ථාව හැ වම සචෝධනය කරලා අ පපක සිරියයා කාර ෙර පැවති තත්වේයටම වත් හතාදත්තට පත්කිරීම. එනම් නැවත දහනව වස් ති පරිදි මාත ලස සන්කාාවේ පත්වවා ගැනීමත් ගන්නේ සඳහයි අවශ්‍යක කටන සම්පාතිධ කිරීමක් කියන කාරණ අධදිසි පනත්කතු පත් කිරීම විශේෂම රාජයාාරක් සවසහපතත්තති පමණකී තත්වය තිකිරීම රචයක ගුණ. ොලි බල ්‍රදේශපාකට අලුතුින් අද නිරෝදහයින ඇද්‍රීනීතිය පණවඩු ලැබවා. එය අනුව කුලියාපිටිය පණ්ඩල දුම්මල සූරිය ගරිවිුල්ලහා නරම්මල පොලිස් බල ප්‍රදේශ සඳහා නැමත දැනු දෙනතුරු නිරෝධහයින ඇද්‍රනීතිය පණනවඩු ලබවා. ගම්ප ඇතුර පොලිස් බලප්‍රදේශ විසිහතරකට මෙ අනුුව ඇද්‍රනීතියයක් ක්‍ර්‍යාත්මකයි. ලෙන්සිට ඇදරිනීතිය බලපවැත්වෙන ගම්පා පොලිස් බලපදේශ දහනේ තුළ අධදිනය තුළදී අත්තවශ්‍යසේවාසපේන වෙළඳ සැල් සහ අවෂද සැල් විෘත්තවතබෙන පබව. නොච්ච පොලිස්පති නිතිඥ ධි තෝහණමහතා පවසන පා වෙලද සැල්සහ ඔස සැල් පරුවවාට සිට රක්ට්‍ර දහ දක්වා විවෘත්ත ැබීමට කටයතු ධතිබෙන. ලඟම පේටි වෙලෙන් සැල්වට පමක් ජනතාවට ගමන් කළ හැකිබවයි පොලසිය සඳහන් කළේ. සීමාව අභිබවා කටයතු කරන පිරිස් ඇදිරිනේතිය උල්ලගනය කරන පිරිසක් ලෙස සලකන පවද පොලිසිය නිවේතනය කරන පා. සෞකිසිේවා ධ්‍යශ්‍යන්රාල්වරයාගේ නිර්දේශය මත, කුලියාපිටිය නාරම්මල පන්නල ගිරිවුල්ල දුම්මල සූරිය. යන පොලිස් බලප්‍රදේශවලට වහම ක්‍රාත්මක වන පරිදි නැවත දැනුන් දෙනතුරු. නිරෝධදායන ඇදිරිණීතිය පනවාතිබෙනවා. කිසිම හේතු අක්මත මෙම පොලිස් වසම්මල මාර්ගවල වාහන නවතා, මගන් නංවා ගැනීම හෝ බැස්සවීමට අවකාශ ලැබෙන්නේ නැහැ. මේවන විටත් මෙම පොලිස් අසම්බල පදිංචිව සිට යම්යම් කටයුතු සඳහා රැකයා සඳහා. පිටතට ගිය අයට නැවත තම නිවස් වෙත පැමිණීමට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා මෙම සීමාවන් බලපාන්නන්නේ නෑ. බෙනුවන්කොඩ බ්‍රන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරණා පොකුර දෙදහස් දෙසය විසිද දෙකක් දක්වා ඉහළගොස් තිබෙනවා.ය අද දිනේ ආසාධිතයන් හැටදිනෙකු හඳුනා කැනීමත් සමකයි. ඔවුන් සියල දිනාම මිෙනුවන්කොඩ ඇගලුම් කර්මාන්තශාලා ශ්‍රීවකයන්ගේ ආශ්‍රීතයන්. ඔවිිත් වේසනය ලෝකෙටම වසංගතයක් වෙලා හමරයි. <inaudible> ො සම්බදධ අපිට පුුවන් උදාහරට දෙකක් ගන්නට එකක් අපේ ආසන්න බරට ඉන්දියාව. අනිකට මයි කොවි්ල තිබිරිගේ බවට පත්වනු චිනය. චිනය මෙව ට කොවි් පාලනිකල් රටක් බවට පත්ව තිබෙනවා ඔුන් ඔුන්ගේ ඒ ආර්ථිකමය ශක්ක්‍යතාවයන් ආර්ථිකමය ජැග්‍රාට රැසක්වින්වන් මෙන විට ලංගමින් තිබෙනවා එකෙසනමුත් ඉන්දයාාවට. සඳහ මහුණදන්නට නොහැකි තත්වයක් තමයි උදාාවවේතිබෙන්නේ. එනිසා අපි රටේ දිශානති වෙනස් කිරීම දිශානතිය කොයි ආකාරයන්ද කියන කාරණය වැඩි වගකීමක්තිබෙන්නේ අපේ රටේ ජනතාවට. එනිසා අපි ඉතාමත්ම හොඳින් මෙවෙස්සනට මුහුණදය යුතුයි. හොඳින් තේරුම් ගත යුතුයි මෙවෙස්සන ඇතිබෙන භයානකකම අපිස්ූතානම් අද දේශය තොරතුරු සම්බන්දධයෙන් අවධානය ජොම් කරන්නට. මිනිුවන් ගොඩ කර්මාන්ද ශාල සේවකින්ගේ ආශිතීන් හැටදිනිෙකු කරෝුණා ආසාධතයන් බවට හඳනා කරීමත් සමඟ. මෙටින් වාර්තාාවන සමස්ත කොරුණ රෝගින්ගේ සංඛ්‍යාව, පන්දහසයිසිය අසූපයක් බව වසංගත රෝක විද්‍යාංශයේ පවසෙනවා. ඉන් තුන්දහස් හාර්සය පනස්සාධෙනෙකු සුව එලපා රෝහල්වලින් පිටව කස්තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ රෝගෙන් දෙදහස් දෙසේ පලස් දෙනෙකු පමණක් පවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. ොම කොටුව පොලිස්ානේ සේව නියුතු පොලිස් පරේක්ෂකවරයකුට කරෝුණා වෛදසේ ආසාධනී ඇති බව අදතාවරුව වනා එය අුව ඔහගේ ආශතයෙන් සම්බන්ධයෙන් කරුණු විවර්ශනය ආරම්භ කරඇ බවයි පොලිස් මාධ ප්‍රකාශක නියෝච්ච පොලිපති ජි ්‍රෝණ මතා ප්‍රකාශ කළ. කොරන රෝගීන් වාර්තාමන සංඛාව අනුව අවශ්‍ය රෝහල්වෙන් කිරීම කඩිනමින් සිදුකරන බව සෞඛේවා නියෝජ අතක්ෂන්රාල් මාජන සෞඛ්‍ය ෛද හේමන්ත හේරත්මතා පවසනවා. රෝගීන්ගේ සත්කාර සේවාවන් සඳහා ඇඳන් දෙදාහරසිය අසූ හතක්. මේ වෙන කොට සකස් කරලා තියෙනවා. එයින් ඇඳන් දෙදස් දෙසී විසි හායක් ජැනටමත් ඒ රෝගින් හන්ඳවල තියෙනවා. හැබැයි ඉදිරියේදී තවත් විස්පිරිතාල ගැනාවක් මේ සඳහා සූදානං කරගෙන යනවා. හඳුනා අනුකත් කරුුණා රෝගීන් සමාජයේ සිටිය හෝත් එය භයනකතත්වයක් පව වෛද්‍ය පර්ේෂනායතනෙ නිියෝච්ච අධ්‍යක්ෂ හා සෞඛ්‍ය මත්‍යංශී මාත්‍ය ප්‍රකාශක වෛ්‍ය ජැහරුවන් බණ්ඩර් මහතා සහන් කලාා. නිුවන් ොඩට පොකරට එකක් විශාල වේගෙන යන. එහෙම වෙලා තියෙන්නේ වෛරස්ස එකගේ පැතිරටවේගේ වැඩිවේෛරස්සක සර වෛරස්ස එකක් කියලා. විසි සධ්ඥ වෛදොරුන් කියනවා. තාමත් ලෝකෙ කොයිඩ්වලට බෙහතක් ොයාගෙන නෑ. බේරීලා ඉන්න එක ඇරන්න. වැඩිහිටියන්න මේක ගිහින් ගෙදරට දෙන්න ඇතිය කරන්න වෙන විකල්පයක් නෑ. එක පාරම කොවිද රෝගීන් ගාන වැඩිවෙන්ඩි හේතුෝ පි දක් පිටකොටේ මකාාවරණයක් නැතුවයන පිරිස. සියයට අසුවකට වැඩි හිටිය. බස්රථවලා පිහෙම දැක්කා මහා මාර්ගේ දැක්කා. එහි ප්‍රතිඵලේ හින්දා. අපි නොදන්න පිරිසක් සමාජයේ හිටියොත්. ඉදිරිිය භයනකවෙන්න පුුවන්. දෛනිකව සිදුකරන පCR පයක්ෂණ සංඛ්‍යාව එහලනැවීමට කටයුතුකර ඇති බව සෞකැමත්තැශෙල්ලේ කම් මජිජනන්වල් සංජීව මුණසිංග මහතා පවසනවා. අමත්තංශය තුළ ක්‍රියන් විත මෙහිු ැදිරියක් පිහිටව ඇති බවයි ඒ හදාතා ප්‍රකාශ් කළේ. දිය දයන ඕනම අමියෝගයට මුණ දෙන්න පිසු දනංගල හිටිය. රෝගින් සීියක්කාවොත් අපි මොනොමන රෝහල්ලදන් ඇතුළත් කරන්නේ දෙසයක්කාාවොත් තුන්සිියක්කාාවොත් පන්සිියක්කාවත් සහ ඊට වැඩියෙන්ආවොත් මොනමන රෝහල් පාවිතා කරනවද කියලා කලින් හඳුනාගෙන හිටියා ඒක හින්දා මේසා විශාල සංඛ්‍යාවක් ආවත් එය අපේ රෝහල් පද්ධතියට දරගන්න පුළුවන් න්න ඒගේ මත්තමයි රසායන ගරංශයරුත් පිසිCRර් පරිීක්ෂණ සඳාඒ පළමු දවසේ මහරදදා දක්කායි වැඩි කර එක දවසක නමදයක් දක්කා අපට කරගන්න පුළුවන් වන්නා ඒවාගේ තමයි අමාත්‍යයන්සේ මගේ පූර්ුණු අධීක්ෂණය යටතේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරා ඒකෙන් මේ සියලු කටයුතු සම්බන්ධී කරණය වෙනවා අධීක්ෂණය වෙන මොනිට වෙන මේ අතර පිපන නිරෝධයන මදස්ථාන සිටි ශ්‍ර ලංකිකින් එකේ දාසේ තෙනෙකු එම කටයුතු අවසන් කර නිවිස් බලාපිටත්තු කියා. මරදිවන් හාඩු බයි සිටි පැවැණි පිරිසකුයි මෙම අධදස්ථාන නිරෝධානය කෙරුණයි. ොවිට ේශසනය සම්බන්ධයෙන් ඒ සඳහා දායකත්ව දෙන්නට ත්‍රවිදහ මුදාව ආරක්ෂකංශ මෙසියලු දෙෙන අ සූදාානමංගන්නවා. එවගේම ඒ රෝගින්න් බොහෝම හොඳින් රැකබලාගෙන සුවපත්කරනට සෞඛ්‍ය අංශත් බොහොම ඕනෑකමින් සූධානමං ගඉන්නවා. එතින් ඔබට හිතන්නට කාරණ යක්ති වෙනවා. අපේ රට ඉන්දියාව වගේ කොවිත්වල තෝතැන්නක් බවට පත්කරනවාද එසෙත් නොමැති නම් චීනය වගේ. ොවි තුරන් කර ටක් විදියටට සේ ජයග්‍රහණ කරා යනව කියලා. එකෙස නමුත් මේ සියල් අපිට සිදුකරන්නට වෙන්නේ කොවිට වසංගතය තුළයි තවමත් එන්න තක් නැහැ. එනිසා වැටි වගකීමක් අපිරටේ සමස්ත ජනතාාවත තැවරීතිබෙනවා. ස්වාදහින රෝපවාහිනි මාධ්‍යචාලයේ මාධ්‍යවේදයකුට කොරෝුණා වැලඳී ඇති බවට පැතිරගේ ප්‍රචාරයට නිසි සෞඛ්‍යෙන් වේු දේශ ඔස්සේම පිළිතුරු ලබාතුන්නා ඔබට මතක ඇති. නමුත් පටු දේශපාලන වාසි බලා සිටින ඇත මාධ්‍යහා දේශපාලන ක්‍රියාකාරයෙන් කොරුණා වෛරසේ ඇපිට තබා ගැනිමින් පටු දේශපාලන න්‍යායිපත්‍රයේක කටයුතු කරමින් සිටිදවා. ඇත්ත ඇතිසිටියෙන් පැවසීම ස්වාධීන රූපාහිනියය සැමදා සැම විට ක්‍රියා කලාපයයි අපි ඇති වූ තත්ත්වය වසන් කිරීමකින් තොරව එදිනම රටට හෙළි දරව් කළා තවත් අපට වසන් කරන්නට කිසි වක්නැහැ නමුත්හ දෙගින් දිගට මෙල්ලවට මඩ ප්‍රහර හමුවේ නිාඩවීමටද අප සූදානම්නෑ අයිITෙන් එකේ මාධ්‍යවේදෙක් සම්බන්ධයෙන් සිදුකරන ලද කොවිට පරීක්ෂණ වාර්තාව පොසිටිව් දීල තියෙනවා. නමුත් ඒ පසු අවස්ථාවද නෙගටව් පරීක්ෂණ වාර්තාවක් විදිර දිීලතිනයි. තකොට මේ මාධ්‍යවේදයා සුවපත් කරේ කිසියම් දේශපාලන උමනාවකර. සු කිය දිනකීපය තුළ මිනිුවන් ගොඩහා ඒ අවට ප්‍රදේශන්හි කොරණ ෛඩසේ සිීක්වෙන් පැතිරෙකි ඒ රට තුළල තවත් කරන රවැල් ලක් නිර්මාණය කරමින්. ඒහෙතුෙන් අදාල ප්‍රදේශන්හි වැඩසටන් වලට එක්ු ස්වාති රූ පහනිී කාර මඩලේ පරීක්ෂ සඳහා යොමුකිීමට ආයතන කළමනා කාරිත්වය පියවරගත්තා. එඒයනුව මිනුවංගුණඩ ප්‍රදේශේ ෞද්ධ වැඩස්ථහනට එක්කු සේවකින් පනස්තෙනෙකු සහ තවත් අහමුලෙස තුරා කෙනනු සේවකින් තිස්සායිධෙනෙකු PCR පරේක්ෂණ සඳහා පසු කියය තුොළස්වනතා යමු කෙරුණ. කිසි විතත් අතරින් එක් සේවකයකුගේ පCR වාර්තාව පොසිටවු ලෙස සඳහන් වයේ පසුකිය පහළුස්වනදායි. ඒවනි විටත් නිසි සෞඛ්‍ය ක්‍රමම්වේද සඳහහා යොමු වී සිටි අප එතැන් පටන් සෙවකින්ගේ පැමිණීම සීමක්‍රමින් එම සෞඛ්‍ය ක්‍රමවේද දැඩිලෙස ක්‍රියාවට නැඟූවා. ස්වාධීන රපාහණ ආයතනය පව් වග කියන ආයතනයක් හැරිට මම කියන්න ටෝනේ.ඒ අවශ්‍ය සියලු තැන්වලට දැනුම්දේලා. ඒ අවශ්‍ය කටයුතු සියල්ල සූදානාම් කරලා. විශේෂයන්ම ස්වාධීන. රහනි ආයතනයේ නිවස්රූම් එක. සම්පූර්ණයෙන්ම ආවර්ණය එකක ලවන්ට පිට යන්න නොදේ ඔවන්ට අවශ්‍ය පහසුකම් සියලුදේ ලබලදීල. තාමත්ම වෘතිමේ වසෙන් ඒ සම්බන්ධව හැසවීමක්. ඒ වනිවිටත් සමාජ මාධත්‍යෝසේ ඇතැම් කණ්ඩායම් අයිITයෙන් එකට කොරෝනා හැදිලා කියමින් ඩිගින් දිගටම අපට මඩගසන්නට වුණ කෙසි විතාත් අදාළ සේවකයාගේ දාසී වනදා සහ දාහත්වන දා සිදුකල් ලද පසිCR පරීක්ෂණ නිකටව් ලෙස සඳහන්වීමත් සමඟ අයිටයෙන් මාධ්‍යවේදියාට කොරෝනාා වැලදී නැති බව සෞඛ්‍ය අංශ තහුරු කළේ මඩ කෙසූ උබොහෝදිනාට නිසි පිළිතුරුල පාතමින් මඩගසන්නන්ගේ කුමන්ත්‍රන PCRR පරීක්ෂණ තුළින් පිඳ පෙටික්්ද සැඟවුණු කුමන්ත්‍රණ කරුවන් අපට මඩගසන්නට දැන් දේශපාලනයේ ජුතා ගෙනැතිබෙනවා. විත දේශපාලන මතවාදයන් වෙනුවෙන් දර්ග කාලයක සිට කඩේයනෑ තන් අද මාධ්‍ය හමු පවත්වින් වෛදි විද්‍යාත්මික පරීක්ෂණ පිළි ඳව නිගමනයන් ලබාතිනට පටන් ආරන් යතුරින් ඇතමුන් ආපනශාලා සහ ආහාර පිළිබඳ යම් දැනුමක් ඇත්තෝය. සහරු ඉන්ජියෝ නඩවලට ගැතිකම් කරමින් රටට ජාතියට පින කරන්නෝය මවුන් PCRR පරික්ෂණ වැනි විද්‍යාත්මික පරීක්ෂණ පිළිබඳව අදහස් තැක්ටීමට ඇත්තේ කුමන සුදුසුකමක් ඇයි ජනතාවතින්දු කළයුතුය. තවත් අය තමන්ගේ දේශපාලන මතේ හිස මතට කණමින් වේධ මතපල් කරති පෙයි. පොසිටිවූුණොත් ඒ පරීක්ෂණ වාර්තාව පොසිටිව්ම තමයි අදදවසේ පොසිටියව්දීලා හට දවසේ නෙගටිවීම කියන එක සාමා්‍යයෙන් අපි වෛදරසායනාගාරවයේදී දිසරකන්නේ රසායනාගාරය ඇතුළෙ සිද්ධ වෙන වැරද්දක් එක පරීක්ෂණ සාම්පල්ලකින් විරක් ඒ පුද්ගලයාගේ රෝග විනිශ්්‍ය තිීරණ වෙන්න. ඒ හින්ද තමයි නිරන්තරයෙන් පරීක්ෂණ තුනක් හතරක් පහක් හයක් වෙනකං. කරලා නිවරදිම උත්තරයක කියන්නේ නෑ ඔයාට කොවි නෑ. වඩෝni. රක්ෂණයේ විවේචනය කිරීම නෙවෙයි. කොවිඩ්වලින් ආරක්ෂාවෙන්න්න ඔබටයුතු කරන එක. ඒක කරන්න නැතුව විවේචනවිතරක් කරකරයිදලා ලෝකේම ගිලගන්න මාරයගින් බේරන්න බෑ. වඩත්ම වැතකත්කාරණය වන්නේ මෙලෙස්ස කොරුණා වැලඳනු බවට සඳහන් වී යළිත් කොරුණා වැලදී නැතිබව අනාවරණය ූ පළමු පුදගලයා අයියෙන් මාධ්‍යවේදයක් නොවීමේ. මෙවැනි සිදුවීමක් පළමුුවරට වාර්තාාවන්නේ රාජකරිය බ්ඩාරණයික පුර ප්‍රදේශෙනි, හිදී අදාළ තරුණයාට කොරුණා වැලදී ඇතිබවට පළමු PCR පරීක්ෂණයෙන් සඳහන් වුවද. දෙවනසාහත්‍ය වන PCRR පරීක්ෂණවලින් ඔහුට කොරුණා වැලදී නතිබවට්ට තවුරු විය. එසීමම පසුගේ අපේල් විසි වඳදා පිළියන්ඳල් ප්‍රදේශයේ පුද්ගලයකුගේ පළමු PCR පරක්ෂණය පොසිටිවල්ලෙස්ස සඳහන් වී තිබුණත් අනතුරුව සිදුකරුණු පරීක්ෂණවලින් අවරණය වයේ ඔහුට ද කොරුණා වැලදී නැති පබවයි. නමුත් එම සිදුවීම් හමුවේ අද මේ කෑමොරදිෙන ආපන ශාලා හිමිකරුවෙක්වත්. එන්ජියෝකාරෙක්වත්, රසායනාාර ූෘර්ථිකයක් වවත් කිසිදු හඬක්නැකුේ නත. නමුත් අයිටයෙන් මාතිවේදයාගේ කරපිටින් පටු දේශපාල වාසයකට පියමදිනට පුළුවන් නිසා. ඔවුන් අද ජට මාතජුතා කනමින් අපට අදගසීමේ අසාර්ථක උත්සාහෙක නිර්තමින් සිටි. හම බෝම ස්සාථකව. තාමත්ම වගකීමෙන් ප්‍රකාශ කනවවා යම් කිසි විදියකින් යම්කිසිවිදදිිය ආසාදධනයක් ඇතිවෙච්චි පුද්ලෙකටියයොත් හ පරි සම්හල් ආකාරයට මීතිම මේ තත්ත්වයන් තුළ සෞඛ්‍යන්සල උපදස් පරිදි ක්‍රියාකරනවා මිසක් ආවාට කියට දේශපාලන හේතුවන්තිදැයි තා මින්දදිිත පහත්තාආකාරෙන් ක්‍රියාත්මකර නොන බව බොහොම පැහැදිලිව කියන්නටව. වසර තිහක යුද්ධේ උච්චතම අවස්ථාවේ සිට ස්වාධින් රූ පහනියෙක් වයා කළේ රටට ජාතියට හිතයිශී ලෙසය ඒ වකවානුවේ සිටම අපට මඩගසන මේ ජඩමාතය LටEයට කඩේ කිය හැටි ජනතාවට අමුතුවන් මතක්කර දෙන්නට අවැසි නැත. මෙවැනි බලින් දේශපාල ගත්තන්යුදා මෙලෙස බොරු පතරු වන්නේ නිර්මාණ තුලින් අප පසුකරයාමට ඔවුන් ඇති නොහැකියාව නිසා බව ජනතාව හොඳින්ම තැනසිටි. මෙවරත් ඔවුන්ගේ මෙහාස ජනක උත්සාහය සුනු විසනුවී යන්නේ ජනතාව අත වුණ විට නිරන්තරින් ස්වාධීනරූ පහනිිය සමක ලෙංගතුව අත්වැල් බැඳගෙන සිටින නිසාවෙන් මයි. නමුත් මෙහිදී කණගාටෝඩ කරුණක් ඇත. එ කොරුණා වෛරෙසේ වැනි සංවේදී කාරුණයක්, දේශපාලනය වැනි පටු අරමුණක් උදෙසා යුතාගැනීමට ජඩ මාධ්‍ය සහ එNGීෝ කාරෙන් කටයුතු කිරීමයි. අවසන් වරට තවත්දයක් සටහන් කරන්නෙමු. අද අපට මඩගසන ඇතැම් මාධ්‍ය ආයතන එදා ගිනිබත් වෙදී. ඔවන්ගේ විකාශින අයිතිය සුරකින්නට කටේතු කළේ ස්වාධීන් රූපවාහනය පව අද ඔවුන්ට අමතකවේ ඇත. ගත වූ වසර හතර හමාර තුළ පැවැති දේශපාලනය විසින් විනාශ මොකයට ඇදදමු ස්වාධීන රූපවාහැනිය. අද යළිත් ශක්තිමත් ලෙස පෙරට ගමන් කරමින් සිටි අප සතු ශක්තිය පිඳ දමන්නට ජඩ මාධ්‍ය සතු මඩ ප්‍රමාණවත් නොවෙන පව කිවයුතුමය පුද්ගලයෙකු සැක සහිත වූ පමණින් ඔහු වෛරස්ස ආසාධීතයෙකු නොවන බව වසංගතරෝග වි්‍යාඥ දීපාගමකය මත්මියය ස්වාධීන රූපාණයට අදහස් දක්වමින් පවසාසිරයා. අපිට හමුණන් නිමාධරේදියගේ සත්ය දින්නේ සැක්ක සහිත බාවට තිබුණු නිසා වසඟ ්‍රගිද්‍යාන්ශෙන් රෝගෙක් බවට ප්‍රකාශයට පතිචරය නැතුව අපි හුව නැවතත් පරීක්ෂණට ලක් කර මකද මේ සැක සහිත්‍ය වාර්තාව නිසා ඒකෙන් කියවෙනන්නේ ඔහු රෝගෙක් වට අහවුර කර කියලා එතකොට ඔහුව සහ ඔුගේ ආශ්‍රිකයන් සියලු දෙෙනමට පරීක්ෂණට ලක් කර ඔහුගේ එම පරීක්ෂණ සාම්පලයම ත් පරිෂණ ආගාරයකට යවල පරිෂණි ලක්ක ඒවාගේ සතවත් දිවන සාම්පලේතුත්තරගෙන පරික්ෂයට ලක් කර තමයි ඔහු රෝගෙක් නොනවට අපි හවුත්තර සංගතයක් අවස්ථාවදී ලංඟා ශ්‍රිතයන් සහ ඔහුව නිවැදි රෝගයක්ද නැද කියන තහවරු කරන සමවේදයක් තිෙනවා. ඒ අනුව අපි තහවුරු කර ඔහු ෝක රෝගයක නොවන්වට. අග්‍රමාතේ මහින්ද රාජිපක්ෂ බහතා හා දකුණකොරයා අක්‍රාත්තය චක් සයිකවන් මහතා අතර අද පෙරවරුවේ දුරකතන සංවාාධයක් ප වැත්වුණ. දෙරත් අතර අධ්‍යහපන සංචාරකහා නව ආයෝචන අවස්ථා සම්බන්ධයනුයි මෙහිදී අදහස් හෝමාරු කරගැනනේ. පසගේ මහතතිවන ද ග්‍රාථත මයින්ද රාජපක්ෂ මහතා ැබූ ජයග්‍රහණය වෙනෙන් සුබ පැතුම් එක් දකුණු කොරියයාග්‍රමාමත්්‍යවරයා ශ්‍රී ලංකාව සමඟග දවිපර්ශික සමඳතා තෞදුරටත් ශක්තිමත්කර ගැීමට පේක්ෂා කර බවසනඳහන් කළ කොරයා ජාතයන්තර සහයකතා ඒජන්සිය දැනට බත්සායක ලබාතිෙන ශ්‍රීලංකා සාකර විශ්වවිතයාලයේ ඉදිරි සංවර්තන කටයුතු සම්බන්ධෙන්ද. රාජ් නායකින් දෙපල මෙමසාකච්චාාවේදී අවධානේජුමු කළා ොවිD-19 වසගතතත්වේ පාල්ලි කර. ගුවන් ගමන් යතාතත්වයට පත්ව වූ වගස මැට අයෝජනයකිරීම සඳහා කොරයා අයෝජකින් දිරිමත්රනලෙ සයි. අග්‍රමාත්‍ය මහිද රාජපක්ෂමහතා මෙහිදී ඉල්ලා සිටියේ. සංචාරක කර්මාත්තයටද කොියාවේ සහය ඉතා වැදකත්වන බව අක්‍රාමාත්‍යවරයා පෙන් වතුන්ා. ොවි 1919ත්වය පාලනය වූ වහම මෙැරට සංචායරයක් සඳහ පැමිණ ලෙස්ටයි අ්‍රාමාත්‍යවරයා දකුණුකුරයා අග්‍රාමාත්‍යවරයා විත ඇරයුම් කළේ තමන් මටෙර කිසිදු දිනක ශ්‍රීලංකාවට පැමිණ ැ බව සඳහන් කළ දකුණු කොරයා ්‍රමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමත කැමැත්ත පල කළා ඒ සබග අපගේ ප්‍රධාන පෘත්ති විකාශය අවසංවනවා. අපගේ මීළඟ ප්‍රධහන පවත්විකාශ රාත්‍රයේ දම ඉතිහට බලා පොරතුවන්න.